Sri Lanka Vidulibala Mandalayanu, Mirate Eti Vishalatama, Raja Ayatanei, Lanka Vidulibala Mandale, Sevaka Sankyava, Visi Hatara Dahak Pamadavanava, Palna Adhikari Mehavane, Viduli Engineeruni, Viduli Engineeru and the Samgam Dekaktibeno, E. Jester Saha Kanistalisai, Jester Engineeru Sangameter, Siaka Pamana Pirisakino, May Engineerunu, Jester Ha Kanistalisa Venvu, Ede, Balagar Edikrimasadahu, Matagatumveladi Baba Satya, Atatima Aperate, විදුලි අර්බුදයට හේතුව කුමක්ද බලාගාර ඉදි නොකිරීම බව කිව යුතුමයි පුනර්ජනනීය විදුලි උත්පාදනයේට අකමැති වීමයි ඒ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සකස් කළේ නැතිකමයි නොරොච්චොලේ බලාගාරයේ ඉදි කිරීමට යාමේදීද විශාල පිරිසක් කකුලෙන් නැද්ද බව රහසක් නෙමේ එෙහිදී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට මැදිහත් වුණා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත එස්සීල විරෝධ දතාවෙන් සමනේකලේ නැත්නම් තාමත් නොරොච්චොලේ ගල්ලඟුරු ලත්තනම ලොබ්බව කිව යුතුයි. ඇත්තටම ඇයි බලාගාර ඉදි කරන්නේ නැත්තේ? ඇයි කල් මරන්නේ? ඇයි පුනර්ජනනීය විදුලි බලයට අකමැති? ඇත්තටම ඊට හේතුව අපේ රටේ ඇති සමහර පෞද්ගලික විදුලි බලාගාරයි. ඒහා බැඳුණු පුද්ගලීන්ගේ මාෆියාවයි. අපේ රටට විදුලිය උත්පාදනය කරන්නේ විදුලි බල මණ්ඩලයට අයත් බලාගාර වලින් පමණක් නෙවෙයි. පෞද්ගලික බලාගාර 12ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ පෞද්ගලික බලාගාර 12න්ද විදුලිය මිලදී ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. මේ මොහොතේ දිගින් දිගටම සිදුවන විදුලි බිඳ වැටීම් පිටපස හදිස්සි මිලදී ගැනීමේ මාෆියාව තිබෙනවා. ඕනෑම මොහොතක හදිස්සි මිලදී ගැනීමක් සඳහා විදුලිය දෙන්න සූදානම් බහුජාතික සමාගමුත් ඉන්නවා. ඇත්තටම හදිස්සි මිලදී ගැනීම යටතේ මෙගාවොට් 100ක් මේ බහුජාතික සමාගමකින් මිලදී ගත්තොත් ඒ වෙනුවෙන් මාසකට අඩුම ගානේ රුපියල් කෝටි 200කට වැඩියෙන් ගෙවන්න වෙනවා. දල වශයෙන් ඒකකයක මිල රුපියල් 40කටත් වඩා වැඩි වෙනවා. අපේ රටේ විදුලි පාරිභෝගිකින්ගේ ගණන ලක්ෂ 60කටත් වැඩි. ඇත්තටම අප රටක් ලෙස එකවන්ව හිතුවොත් මේ විදුලි මාෆියාව පරාජය කරන්න පුළුවන්. රජයක් ලෙස විදුලි මාෆියාවට තිත තියන්න නම් හදිස්සි බිඳ වැටීම් පිටුපස හදිස්සි මිලදී ගැනීම ඇද්දයි අවංකව හොයන්න ඕනේ. අඩුම ගානේ ජනාධිපති කොමිසමක්වත් පත් කළාට කමක් නැහැ. ඒ වගේමයි පුරවැසියන් ලෙස මේ මාෆියාව මේ මොහොතේදී පරාජය කරන්නටම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විදුලි බුබුල පමණක් පත්තු කරමු. අත්‍යවශ්‍ය විදුලි බුබුල පමණක් පත්තු කරලා අනවශ්‍ය සියලු විදුලි පහන් නිවා දමමු. බහුජාතික සමාගම් වලට රුපියල් කෝටි ගණනින් අපිව හූර කන්න ඉඩ තියන්නේ නැතිව එකවන්ව මේ සටනේදී ජය ගන්නට තීරණය කරමු කියලා අප මේ රටේ සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එක් විදුලි පහනක් හෝ නිවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.